අයිබෝවන් සිරු දිනාටම ඔබ දන්නවා නයිටා YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන සිරු දිනාව අපි ලෝ ප්‍රසිද්ධ පබ්ලිස් සිල්වා මහත්තයත් එක්ක ඔහුගේ ජීවිත චරිතය කොහොමද අපේ දූ දරුවන්ට වැදගත් වන්නේ කියන කාරණාත් එක්ක අද දිනේදී අපි තවත් වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙනවා අයිබෝවන් අයිබෝවන් දුමනි අපි පසුගිය වැඩසටහනකදී මේ වැඩසටහන නැවතුම් ලක්ෂයක නැවතුවා මෙන්න මේ විදිහට ඒ තමා ගල්කිස්සේ මා හෝටලේ වැඩට ආපු පබ්ලිස් සිල්වා නේනා බවට පත් වුණා. ඔව්. එතකොට මේ නේනා තමන්ගේ කාර්යය කරලා ඒ සඳහා අවශ්‍ය නීතිමය කාරණාවලටත් ලක් වෙලා අවසානයේදී මේ කේලම කියපු චරිතයටත් පුදු තරවට්ටුවක් දැම්මා. ඇත්තටම ගල් මේ පබ්ලිස් සිල්වා මහත්තයා ආයතනයක ඔය වගේ කාර්යයක් කරොත් එහෙම මම දන්න විදිහට මේ වැඩසටහන බලන අපි දන්න විදිහට ආයතනය අනිවාර්යෙන් පනිෂ්මන්ට් එකක් දෙනවා. ඔව්. පබ්ලිස් සිල්වා මහත්තයාට හම්බෙච්ච පනිෂ්මන්ට් එක මොකද්ද? අත වශයෙන් දරුවනේ මේ සාකච්ඡාව ඔබටයි වැදගත් වෙන්නේ. මට ලැබිච්ච දඬුම පනිෂ්මන්ට් එක තමයි මගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩි ආයත කාලයක් නොගිහිල්ලා මට ප්‍රොමෝෂන් එකක් හම්බ වුණේ එක මේක ප්‍රධානම වෙන්නේ එදා මගේ ජීවිතේ ගල්කිස්සම හොටලෙට සම්බන්ධ වුණේ 1956 කියලා අපි කිව්වා එදා අඟුරු අදින්න තමයි මුල් සේවය මගේ උනේ එදා ඉඳලා මේ විප්ලවය ඇති වුණා. මේක විප්ලවයක්. මොකද අඟුරු ඇදීමට ළමයි දෙන්නෙක් දාලා එයාලා ඒ ස්ථානෙට ගිහිල්ලා අඟුරු ටික පටවගෙන පැය 4ක් පැය 3හමාරක් එතන කාලේ නාස්ති කරනවා. හැබැයි පබ්ලිස් එක නෙමෙයි කරේ දවස් 3න්. පබ්ලිස් කරේ පාලක මණ්ඩලයට ප්‍රධාන සූපවේදී මහත්තයාට ගිහිල්ලා කිව්වා ඊට පස්සේ කවුරුවත් දාන්න එපා මේකට. ඒක මම කරන්නේ. මම විනාඩි 15යි 20යි මං ගත්තේ. ඒක මගේ ආයතනයේද දැම්මේ. මගේ ආයතනයේද. ඒකම පොල් ගෑවා ගෙඩි 75ක් එක වේලට. මං ගෙඩි 5ක් ගන්නකොට අනිමිණියා ගන්නේ එක ගෙඩියයි. මම ඒකත් නතර කරා. ඒක නතර කරේ ආයතනයේ වගේම මගේ වෘත්තිය ආරක්ෂා කරගන්න. මොකද මේ පැය ගාණක් මෙතන අපරාධ වේදම් කරන පැය ගාණක් මට පුළුවන් තව එකට උදව් කරන්න. මෙන්න මේක තමයි ඕනම ආයතනයකට මේක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් යම්කිසි දෙයක් වැරද්දක් කරනවා නම් මොකද හේතුව? හේතුව බලන්න ඕනේ. එතකොට මට එදා ජීවත් වෙන්න බැරුව තමයි මම මේ නැයිනා උනේ. මං එතන සල්ලි වලට ඒ කාර්සෙල්ට මං කරේ නෑ. මං කරන්නේ ජීවත් වෙන්න. හරි? ඒකම ඒ නතර නොවි ආයතනයේ ආරක්ෂකයෙන් මගේ ප්‍රධාන ආරමුණ. ඉතින් මේක අද දරුවනේ අපි කාටත් හොඳ පාඩමක්. මොකද මොනවා හරි වෘත්තියක් අපිට පැවරුණා නම් අපි බාරගත්ත නම් අපි ගියා නම් ඒ වෘත්තිය පුතේ දුවේ දේවස්තියට සලකන්න ඕනේ. මොකද එතා මේ වෘත්තිය සූපවේදියා කියන එකක් නෙවෙයි කෝකියා. කෝකියා. ගණන් ගන්නේ නැහැ. ගෑනු ළමේ බලන්නේ නැහැ කෝකියයි කිව්වොත්. එදා. හරි. අද බලන්න මේ පබ්ලිස් මේක පරිවර්තනයේ කොච්චර දුර අරන් ගියාද අද සූපවේදියා කියන්නේ ලංකාවේ ප්‍රධාන චරිතය. ප්‍රධාන චරිතය. මෙන්න මේක තමයි ආයතනිකට අවශ්‍ය වෙන්නේ.
එතකොට අයතනේ දහපාරක් හිතනවා මේ පුද්ධියර්යා දඬුවම් කරනවද අපි රැක ගන්නවද? හරි, උදාහරණයක් හැටියට මම තව දෙයක් කියන්නම්. මම මාස 3-4 ගෙදර යන්නේ නැහැ. හෝටලේ ඉන්නේ. හැම මාසෙම මගේ හාමිනේ එනවා ගල්කිස්ස මහ හෝටලේට. හැම මාසෙම ගල්කිස්ස මහ හෝටලේට ආවම මගේ මේ චාමන් නෙවෙයි මේ චාමගේ තාත්තා අහලා දෙනවා මැනේජර් මහත්තයාගෙන්, මොනවද මේ පබ්ලිස් කී හාමිනේ හැම මාසෙම මෙතෙන්ට එන්නේ? ඇයි? පාර මැනේජර් කිව්වා මොනවා කරන්නද? ඒ මිනිහා ගෙදර යන්නේ නැත්තම් ඒ ගෑණි හරි එන්නේ නැපේ. එතකොට චාමන් කිව්වලු, එහෙනම් මොකද අපි මේ කරන්නේ? ඉතින් ඇයි ඒ මිනිහට ඉන්න තැනම මෙහෙලා ඇති කර දෙන්නේ නැත්තේ? මාස 3ක් ගියේ නෑ, මට ගේකුයි ඉඩමකුයි දුන්නා හෝටලින්. හෝටලින් මම මේ කියන්නේ වැරදි කරන්න හේතුව ටිකක් බලන්න ඕනේ. කොච්චර වැරදි කරත් මේ අයතනේට වැරද්දක් මේකෙන් තියෙනවද? නෑ. මෙන්න මේක තමයි මගේ මේ ගමනේ ප්‍රධානම දේ. මොකද එදා මට ඉන්න තැනක් තිබුණේ. ඊට පස්සේ චෙයාර්මන් මට කිව්වා ගෙයක් ගන්න කියලා, සොයන්න කියලා. මං ගෙයක් හෙව්වා. ඊට පස්සේ ඒ ගේ මට චෙයාර්මන් අරන් දුන්නා. අරන් දෙනකොට මං කිව්වා, සර් මට මේ ගේ නිකන් එපා. හැබැයි මට ගෙවීමේ ක්‍රමයට දෙන්න. ඊට පස්සේ ටිකක් කල්පනා කරලා තමුසෙට එහෙම දෝනේ. මං කෝ මොකෝ මට ගෙවීමේ ක්‍රමයට ඒක දුන්නේ. ඇයි? මට අයතනිය ආරක්ෂා කරන්න ඕනේ. නිකන් ගන්න තිබ්බ ගේ. මොන කෙනෙක්ද? මොන කෙනෙක්ද මේ නිකන් දෙනකොට එපා කියන්නේ? එතකොට මේ කවුරු හරි හයි මේ එමිණියගේ මොලේ හොඳ නැද්ද? මොලේ හොඳ නැද්ද කියලා. නෑ, මම බලන්නේ ආයතනේ. ඊට පස්සේ ආයතනේ ආරස කරගන්නවින් තමයි මම ඒකට මං භාගයක් ගිවාගෙන එනකොට පස්කෝ නෑ 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 ඔන්නක ලියලා දෙන්න කියලා ඒකෝන්ට මහත්තයට කියලා තිබුණා. මේ හැම දෙයක්ම කරේ මහත්තයා ආයතනේ. මොකද මං ගෙදර මගේ හාමිනේ බලන්න මට ආසාවක් නැද්ද? මගේ දරුවා බලන්න අවස්ථාවක් නැද්ද? මේ ඔක්කොම තියෙනවා. හැබැයි මට ජීවත් වෙන්න විදියක් නැහැ. ඉතින් මේක තමයි මට විරුද්ධව මොනවා වුණත් ආයතනයට විරුද්ධව මං ගිහිල්ලා නැහැ. ආයතනය රැක ගන්න තමයි හැම දෙයක්ම කරේ. මොනම තැනක කෙනෙකුටවත් කියන්න බෑ අද වෙනකොට දැන් අවුරුදු 65ක් මං ගල්කිස්ස හොටලේ වැඩ. මම මේ ප්‍රධාන දානන්තරේ අවුරුදු 40ක් මම දානන්තරේ කරේ. කිසිම කෙනෙකුට කියන්න බෑ මට අත උස්ස ඇඟිල්ලක් උස්සන්න බෑ. පගාකාරයා, හොරා, වංචාකාරයා. ඇයි? මේක මගේ අයතනේ. මම මොකටද වංචා කරන්නේ? එදා ඉඳන් අද වෙනකොට අද ඉඳලා අවසානේ දැක්කත් ගල්කිස්ස මහ හෝටලේ මගේ. ඒක තමයි මගේ එකම චේතනාව. ඔව්, දැන් පබ්ලිස් සිල්ලා මහත්මයා කියන විදිහට ඕනම දරුවෙක්, ඕනෑම වෘත්තිකයෙක් තමන්ගේ සේවස්ථානයට ආදරය කරගත යුතුයි, කළ යුතුයි. ඒ වගේම තමන්ගේ සේවස්ථානයට රැක ගැනීමටත් වැඩ කටයුතු කළ යුතුයි. අනිවාර්යෙන්ම මම මේක නිවැරදි කරන්න ඕනේ, තරහ වෙන්න එපා. පබ්ලිස් මහත්තයා කියන විදිහට නෙවෙයි, කරපු විදියට, කරන විදියට. ඔව්, සමා වෙන්න. ඔව්, ඒක නොකරනම් අද ඔය අද යම්කිසි ආයතනයකට වැඩ කරනවා නම් ගිහිල්ලා ඒ ආයතනයේ ආරක්ෂා නොකරොත්, ඒ ආයතනයේ කඩකප්පල් වෙලා වහන්න වුණොත් අයිතිකාර මහත්තයා ඒ ගොඩනැගිලි විකුණලා යයි, බැංකුවේ දාලා යයි යන්නේ. අපි කොහෙද යන්නේ? සේවකයා කොතනද? කොහෙද යන්නේ? ටිකක් නෙවෙයි, 1000 සේවකෝ. මේකයි අපි කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන්ම
මොන වෘත්තිය තිබුණත් ඒ වෘත්තියට තනක් දෙන අතර අයතනේ ආරක්ෂා කරන්නම ඕනේ. ඒ දෙකම මං කරන් තියෙනවා. දැන් කරගෙන යනවා. දැන් හතරේ පන්තියට විතරක් ඉගෙන ගත්ත පබ්ලිස් සිල්වා මහත්තයා මේ තරම් විප්ලවවාදීෙක්, මේ තරම් සමාජවාදී අදහස් දරන්නෙක්, මේ තරම් මානව හිතවාදීෙක් උනේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් ඔබතුමා. එකක් තමයි ප්‍රධාන තැන තමයි මගේ විශ්වවිද්‍යාලය. පස්වෙනි හරස්වෙදිගේ පේමන්ට් එක. දෙක තමයි මගේ වෘත්තියේ දැනුම කිසිම හතරවෙනි පන්තියට ගියාට අදවත් මට සිංහල හරියට ලියන්න බෑ. අම්මා කියන අම්මා කියලා ලිව්වොත් මයන්න අල් මයන්න වෙන්නේ නෑ. හැබැයි මගේ කටින් පිට වෙනවා අම්මා. ඒක නියේ එළිය වෙන්නේ. හරි. ඒ වගේ පුජ්‍යලයක් වෙන්න මේ ආයතනයේ කරන පරිත්‍යාග අපිට සුළු කොට තක්මන්න බෑ. ඒක ආයතනය කරන්නේ. ආයතනයෙන් අපට ලැබෙන්නේ. ඉතින් ඒ උඩ විශේෂයෙන්ම මම මේ தත්ත්වයට ගියෙන්ද එකක් තමයි අර පිටකොටුවේ පේමන්ට් එක. අනිත් එක තමයි ප්‍රධානම මගේ ආරක්ෂාවට ආපු දවසේම ආරක්ෂාව නැති කරා. හරි. එදා මගෙන් අහපු ප්‍රශ්නෙට මම ඇත්ත කීමත් සත්‍යවාදී වීමත් අනිත් එක තමයි ආයතනයේ අනිකුත් අය ගන්න අනවශ්‍ය වරප්‍රසාද ඒවට දරුණු විදියට පහර ගාලා එරෙහිවීම නැති කරලා මොකද පැය හතරක් තුනක් නිකං කාලේ නාස්ති කරන්න මං ඉඩ දුන්නේ නැහැ. ඒකම පොල් ගන්න පැය තුන හතරක් මං ඉඩ දුන්නේ නැහැ. ඒක තනිකර මමම කරපුවා. ඒකම ඊට පස්සේ අපේ බාසුන් නැහැලා බාසුම ෂෙෆ්ලා හිටියේ නැහැ දවසල බාසුන් නැහැ. මම සාමාන්‍ය කෝකි කෙනෙක් හැටියට පරිවර්තනය වුණා. ප්‍රොමෝෂන් එක ලැබුණයින් පස්සේ පුදු විශ්වාසයක් මම ගැන තිබ්බා. ඒ වැඩ කරන ප්‍රධානියා ඒ කාලේ මේ කෑම හදන්නේ විලින් පන්සන් වලට. අද නම් ඊයේ කරලා අයිස්පිටි දාලා මිසම් ප්ලාස් කරලා රත් කරලා හදලා දෙන්නේ. ඒ කාලෙ එහෙම බෑ. එදාම හදන්න ඕනේ. මොකද අද බත් කරින්න දෙන්නේ. එදා දුන්නේ ෂෝටිස්. එදා හදලා එදාම දෙන්න ඕනේ මේවා. මොකද කෝල් රූම් පහසුකම් අපිට තිබුණේ නෑ. ඉතින් ඒ උඩ මට පවරනවා පබ්ලිස්. ඔබ මෙන්න මේක බලාගනි. හරි. මේක බලාගන්න දුන්නම මම කරන්නේ පාන්දර 3ට නැගිටලා එන්නේ. පාන්දර 3ට නැගිටලා ඇඳෙන් ඇඳට ගිහිල්ලා මිනිස්සු කූද්දලා කූද්දක නැවිල්ලා වැඩ බාර දෙනවා. මේ 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 දැන් දේ ඔයා කරන්න ඕනේ. ලොකු රාස්පානක් ගන්නවා. විතර 50ක් විතර කඩලා දානවා. හොඳ අයිස්කෝපි එකක් හදනවා. රාස්පාන් මූඩියක් ගන්නවා. ඒකට වීදුරු තියෙනවා. අයිස්කෝපිනේ විතර කෝපි වීදුරු වලට දාලා සර්විස් එක දෙන්නේ මම. බලා හෙල්ලෙන්න එපා. මට හයෙන් ඉස්සෙල්ලා මේ වැඩ ටික කරලා දෙයලා. පාස්කන්ට් එකක් දෙනවා. ඔව්. සර්විස් එකක් දෙනවා. මේකටනේ එයාලා කාලේ නාස්ති කරන්නේ. ඒ විටමින් එකක් දීලා හෙල්ලෙන්න දෙන්නේ. හය වෙනකොට බාසුන් නැහැ කුස්සියට එනකොට ඔක්කොම ක්ලියර්. මෙන්න මේ විශ්වාසය විශේෂයෙන්ම මේ ආයතනේ රට මට තිබුණා. මොකද මේ ආයතනේ කියන්නේ
මේ ගල්කිස මාහොටලේ 1955 අන්තිම තමයි ලංකාවේ කෙනෙකුට අයිතුනේ. ඒ සිලොන් ටුවස් ඉදිරියට මහත්තයා. ඉදිරියට මහත්තයා කාලයක් කරගෙන එනකොට මොකද යුනියන් හරි බලගත්තුයි ඒ කාලේ. හරි බලගත්තුයි. ඒ බලගත්තු යුනියන් එකේ සමාජිකයෙක් තමයි මම. ආකාරයක අපේ වාමාංශික ව්‍යාපාරයත් එක්ක සම්බන්ධිත චරිත. ඔව් එන්.එම්. පෙරා, කොල්ලිනාඩි සිල්ල මහත්තයා, විලියන් මහත්තයා. හරි මේ කට්ටිය එක්ක තමයි අපි හිටියේ. එහෙම වැඩ කරගෙන එනකොට අපිට තිබුණා මේ එක යුනියන් එකෙන් ඇග්‍රිමෙන්ට් ගහලා තිබුණා යම් කිසි සේවකගේ ප්‍රධානියගේ පුරප්පාඩුවක් තියෙනවා නම් එළියෙන් ගන්න බෑ. සේවකයන් ඇතුළෙම පුරවන්න. ඇතුළෙම පුරවන්න ඕනේ. ඉතින් පුරප්පාඩුවක් ආවා. ඇවිල්ලා රූබන් පාස්සු නැහැ කියලා කෙනෙක් හිටියා. එයාට තමයි මේක යන්න ඕනේ. මිනිස්සු අනිත් පැත්තේ හැරුණා. මං එක්ක වැඩ කරන සේවක ඔක්කොම අනිත් පැත්තට හැරුණා. නෑ මේක පබ්ලිෂ්ට මිසක් වෙන කාටවත් දෙන්න දෙන්නේ අපි විරුද්ධයි මේකට. යුනියන් එකට අවුත් කරගන්න බැරි වුණා. මොකුත්. ඊට පස්සේ එතනත් විසඳුමක් මට දෙන්න වුණා. මම කිව්වා හරි කලබල කරන්න එපා. මේක මට දෙන්න. මේ ළමයි කියනවානේ මේක මට දෙන්න. ඊට පස්සේ මම පොරොන්දු වෙනවා රූබන් බාස්සුන් නැයට යම් කිසි ප්‍රමෝෂන් එකක් ආවොත් මම ඔයාට දෙනවා. අන්න ඒ වගේ හුඟක් දේවල් මේ ආයතනයේ වෙනුවෙන් සේවකයෝ වෙනුවෙන් සේවකයෝ ආරක්ෂාවට මම හුඟක් වැඩ කරලා තියෙනවා. මේක තමයි ආයතනයකට ඕනේ. ඒ කියන්නේ මගේ කාල සීමාව ඇතුළත අවුරුදු 40ක් මම ප්‍රධාන සූපවේදියා හැටියට වැඩ කරා. මගේ කාල සීමාව ඇතුළත මං කිසිම සේවකයෙක් මං අස් කරලා තියෙනවා. ආයතනයේට බර වෙන්න මං අස් කරේ නෑ. කිසිම සේවකයෙක් මං ඇරලා නෑ අස් වෙන්න මේ පර්සනල් ඩිපාර්ට්මන්ට් එකට. මං සේවකයක් ගන්නට වළා වාඩි වෙන්න. මං වාඩි වෙන්නේ කිව්වොත් එයා සේවකයාගේ අන්තිම දවස තමයි. වාඩි වෙන්න කරපු වැරදි පැහැදිලි කරනවා. කරුණා කරලා ඉල්ලා සින්න වෙතෙන. එමෙ සන්තෝෂින් යනවා. අන්න ඒ වගේ මැනේජ්මන්ට් එකක් මගේ තිබුණේ මහත්මයා. ඒකට මට අත් වශයෙන් ආයතනයේ පුදුම විදියට ගෞරව කරන්න. ඉතින් මම මොන දේ කරත් මගේ ආයතනයේ රකින්න මිසක් මගේ පවුල රකින්න මං වැඩ කරලා නැහැ. මගේ හාමිනේ විශේෂයෙන් කියන්න ඕනේ මගේ හාමිනේට ප්‍රශ්න ගොඩක් තිබුණා. ඇයි මං යන්නේ නැන්නේ ගෙදර? මං යන්නේ නැහැ. මං මෙතෙන්ට වෙලා ඉන්නවා. එයා එනවා. ඒ කාලේදී මං කිව්වා මට ගෙයක් උත්තරන් දුන්නා කියලා. ගේ අරන් දුන්නා. උදේ පාන්දර මම පහට පිටත් වෙන්නේ. පහට පිටත් වුණා රෑ 10ට යන්න ගෙදර. ඕෆ් එකක් නේ. හොලිඩේ එකක් නැහැ. ලිව් නැහැ එදා ඉඳන්. දෙයියන්ගේ විහිදෙන් මැඩිකලුත් නැහැ. ඉතින් එහෙම කරගෙන එනකොට එකක් තියෙන්නේ මගේ හාමිනේගේ ප්‍රශ්නයක් ආවා. මොකද ඔයා ගෙදර ඉන්නේ නැහනේ. දැන් ළමයි ලපටිත් ඉන්නවා. ළමයි 5 දෙනෙක් ඉන්නවා. එයාලා කියනවා දැන් මේ ගෙදර යනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ පොඩි පුතාට දීලා. ඉතින් මං කිව්වා මං ඉන්නේ කොහෙද? කරන්න දෙයක් නැහැ. අපි සොයමු. එහෙම සොයනකොට මේවා මේ මං හිතන්නේ මේ මං ඒවත් විශේෂයෙන්ම සලකනවා. මේ දෙවිවරු කියන කට්ටිය
මට ඒක ඔප්පු කරන්න පුළුවන් ගොඩක්. ඉතින් මං ඉඩමක් ගන්න සල්ලිත් නැහැ. සෝසුවා ඉන්නකොට මේ ඉන්න චාමන් දවසක් මට කතා කරා. මට කතා කරලා කිව්වා මේ වාඩි වෙන්න. මම වාඩි වුණා. ජෙනරල් මැනේජර් මහත්තයත් හිටියා. පබ්ලිස් මේ අත්තිරියගේ යට වෙනව නේද? මං කෝ උස. ඉපාර මැනේජර් මහත්තයට කිව්වා මේ මේ කරදරේ මෙයාට විඳින්න බෑ. පබ්ලිස් වහාම ගියක් ගන්න ඉඩමක් එක්ක යට වෙන්නේ නැති තැනකින්. ඉතින් මම බලන්න මේ මොකද්ද මේ කඩාවැටුනේ කියලා එක. එතන විශාල ප්‍රශ්නයක් තිබියනේ මට කතා කරේ. මට විරුද්ධව ප්‍රශ්නයක් කිව්ලා මට කතා කරෙත් ඒකටයි. ඉතින් මට කිව්වා නෑ නෑ අනිවාර්යෙන්ම සොයන්න. සොයලා මැනේජර්ට කිව්වා මේක ආරම්භ දෙන්න මෙයාට. ඉතින් මම කල්පනා කරගෙන ඉන්නකොට මම කීයේදී කියලා සොයන්නද? එපා රිකුවාර කීල්ස් ගෙවල් තියෙනවා. අත්තිඩි අලුතෙන් හදනවා. ඒ ගානට ගයක් ඉඩමක් බලන්න. ඒ දැන් ඉන්න චාමන් තමයි මට දරුවන්ට අරක දීලා දරුවගේ ප්‍රශ්නයක් ආවනේ. දරුවන්ට ඒක දීලා මට අවස්ථාවක් දුන්නා තව ගේකු ඉඩමකුයි. ඒක මගේ නමටම සින්නක් කරම. මේ ඔක්කොම කරන්න මේ ආයතනය ආරක්ෂා කරේ නැත්නම් ළමයිනේ කවදාකත් ආයතනය ආරක්ෂා කරේ නැත්නම් දුවේ පුතේ කවදාකත් ඒවා ලැබෙන්නේ නැහැ. මම ඒකයි මේ අවංකව කියන්නේ. අවුරුදු දැන් 65ක් වෙනවා මං ඇවිල්ලා පුතේ ගල්කිස්ස මහෝරලේට. දැන් මං ඒකේ ඉන්නේ බවුන්ඩේෂන් එකේ අච්චුආර්මි. අච්චුආර්මි ගලක් ගලවන්න ගියොත් ලේසි නෑ. ගේ කඩා වැටෙනවා. අන්න ඒ වගේ තමයි ගල්කිස්ස මහ හෝටලේ පබ්ලිසිටි කියන්නේ දෙකක් නෙමෙයි පුතේ එකක්. ඒක මං ඔප්පු කරන්න මහත්මයා. එකපාර මාධ්‍ය වේ මං රූපවාහිනී වැඩසටහනකදී මටගෙන් ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔබතුමා හාමිනේ තින්දෙද්දී දැන් ඔබතුමා හාමිනේ ගෙදර සොයාගෙන එනකම් මේ සොයාගෙන ගියේ නෑ නේද? මං කොහොමද යන්නේ? මං කසාද දෙකක් බැලුම් මිනිහෙක්. මාධ්‍යවේදී මහත්තයට සෘෂ්ටි භූත වුණා ඒකට. මං කසාද දෙකක් බැලුම්. මොනවත් ළඟ තියාගෙන මේ කියන්නේ? ඔව්. මේ මගේ පළවෙනි විවාහය. මේ ඉන්නේ. හැබැයි දෙවෙනි විවාහයක් මම කරගත්තා. හැබැයි මෙයාට වැඩිය මගේ යට ආදරේ. එතකොට වැඩි ආදරේ තියෙන තැන තමයි මම නතර වෙන්නේ. වැඩි කාලයක් මම එයා එක ගත කරනවා. ඊට පස්සේ හාමිනේ දැනගත්ත මේක ප්‍රශ්නයක් කියලා නෑ 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 ඒ කවුරුවත් නෑ ගල්කිස්ස මහ හොටලේ. හරි. ඉතින් ගල්කිස්ස මහ හොටලේ ඇත්ත වශයෙන්ම මගේ ජීවිතයේ අවසාන වෙන්නේ එතනින් පටන් ගත්තේ. එතන ඒක නිසා මම දරුවනේ ඔයාලට කියන්නේ මම පුන පුන කියන්නේ ආයතනේ මුණව උනා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම ආයතනේ ආරක්ෂා කරගන්න කොච්චර හිටියත් මදි ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා දුවේ පුතේ මේ ලෝකේ වෙනස් වෙන ක්‍රමව හැටියට බැලුවොත් අපි වෙනස් නොවනොත් කවදාකවත් අපිට තැනක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා හැම උදාහරණයක් හැටියට අද බලන්න දුවේ පුතේ සුළු දෙයක් මම ඔයාලට කියන්නේ. මේ විශේෂයෙන් පිරිමි ළමයි කොණ්ඩයක් රවුලක් කපන්න ගියාම බලන්න මොන මොන විදියට කපනවද කියලා පුදුම හිතෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි හැම මොහොතම හැම දෙයක්ම වෙනස් වෙන ලෝකෙක අපි අනිවාර්යෙන්ම ඒකට ඔරොත්තු දෙන විදියට අපි වැඩ කරන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න අපේ රට අපේ ජාතිය සංස්කෘතිය අපේ ආයතනේ
මේ හතර ආරක්ෂ කරගන්නේ මින් වැඩකරොත් පස්වෙනි එක කොතන තියෙන්නේ මේක තමයි ප්‍රධාන පස්වෙනි එක තමයි පුතේ ඔබගේ නම මෙන්න මේ හතර ආරක්ෂ කරගත්තයි නිසා තමයි අද පබ්ලිස් ලෝකෙටම අවශ්‍ය වුණේ පබ්ලිස් කියන නාමය මොකද මම ඒකත් කියන්න ඕනේ මගේ අම්මටත් අවශ්‍ය වෙලා තියුණා මේ පබ්ලිස් කියන එක වෙනස් කරන්න මොකද එයාලා දාලා තියුනේ පබ්ලිස් නේ එක දවසක් මගේ ඔළුව අත ගහගහුවා අයි පුතේ මේ නම වෙනස් කරන්නේ නැත්තේ මොකද යා මේ මගේ ජීවිතේට ඒ නම වෙනස් කරන්නේ අද බලන්න පබ්ලිස් කිව්වම කවුද උදන්නේ ලෝකෙම දන්න කවුද ගෞරව නොකරන්නේ ඒ ගෞරව ලබන්න අඳුවේ පුතේ අපි හරියට ඉන්න ඕනේ අපේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අපේ අයතනෙ රකින්න ඕනේ අපි රැකෙන්නේ ඔක්කොම මේක නිසායි